මම අදටත් හැමදාටමත් බය දෙවියන්ට විතරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔයාලා දන්නවා අගෝස්තු මාසේ 17 වෙනිදා ගිය අවුරුද්දේ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී මා ඇතුළු අප කණ්ඩායමක් කරපු මාධ්‍ය සාකච්ඡාවකින් පස්සේ මගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාව දින 8ක් ප්‍රශ්න කිරීම වලට ලක් කරා. ඒ ප්‍රශ්න කිරීම වලට ලක් කරලා ඒකෙන් මාස 6කට පස්සේ ඊයේ දින ඊයේ සවස 3ට පමණ මහා මග මහපාර මැද සුදු වෑන්හකින් ඇවිල්ලා නාඳුනන කණ්ඩායමක් සිවිල් පිට ඇවිල්ලා මාස් දාගෙන රැවුල්ව වාගෙන පාර මැද්දට ඇවිල්ලා එක පාරටම වෑන් එකෙන් බැහැලා මාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරා. ඔයාලා දන්නවා මම දවස් 8ක් එක දිගට පැය 72ක් අට උත්තර දීපු කෙනෙක්. මට කොයි වෙලාවවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරින්න හෝ නීතිය මග හරින්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. මම ඕන අවස්ථාවක මේ රටේ නීතියට මූණ දෙන්න යුක්තිය පසඳන ආයතන වලට උත්තර දෙන්න මම බැඳී ඉන්නවා සහ මම කටයුතු කරනවා. ඉතින් මම මගේ මුලින්ම කණගාටුව පළ කරනවා මේ වගේ මොහොතක මහ ජනතාව මැද්දේ මහා මග ඒ ආකාරයෙන් මාව අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන්. දෙවෙනි කාරණාව තමයි අද දවසේ ඔවුන් මාව අධිකරණයට ඉදිරිපත් කරා. ඒකෙදි ඔවුන් ඉදිරිපත් කරපු කරුණු අනුව දැනගන්න ලැබුණේ මගේ ප්‍රකාශයෙන් මහජන කැළඹීමක් ඇති වෙන්න පුළුවන් කියලා, මහජන කැළඹීමක් ඇති වුණා කියලා. ඉතින් ඔවුන් මහජන කැළඹීමට කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරලා තිබුණ නැහැ අධිකරණය හමුවේ. කෙසේ වෙතත් ඒකෙන් අනිත් පැත්තට ගම්‍ය වෙන්නේ මං එදා ඉදිරිපත් කරපු ඒ තර්ක, ඒ සිද්ධි කිසිම දෙයක් අසත්‍ය නෙමෙයි කියන එකයි. මේ අද අධිකරණ ඉදිරියේ තහවුරුනේ. ඉතින් අපි අධිකරණය කෙරෙහි දැඩි විශ්වාසයක් තියෙනවා. වින්දිතයන් විදියට, යුක්තිය බලාපොරොත්තු වෙන පාර්ශ්වයන් විදියට, මේ රටේ පුරවැසියන් විදියට. අපි දන්නවා මේ රටේ නීතිය පසඳන ආයතන ඒවලින් උසස් නිලධාරීන් අද නීතිය අතර අරගෙන කොයි ආකාරයෙන්ද ක්‍රියා කරන්න කියලා. නමුත් අපිට පුරවැසියන් විදියට තියෙන එකම බලාපොරොත්තු මේ අධිකරණය. ඉතින් අපි අධිකරණයේ කෙරේ පූර්ණ විශ්වාසය තියෙනවා. ඒක තවදුරටත් අද දවසේ තහවුරු කරා මහේස්ත්‍රාත්තුමිය. ඉතින් අපි අධිකරණයට ප්‍රථම වශයෙන් ස්තුති කරනවා. අපි නැවතවතාවක් කියන්නේ කවුරු හරි හිතනවා නම් මේ ආකාරයෙන් බියගුළු ආකාරයෙන් අපේ හඬවල් යටපත් කරන්න පුළුවන් කියලා ඒක කරන්න බෑ. ඉතින් අපි ඒකයි දිගින් දිගටම ඔප්පු කරන්න ශහානල එහෙම නැමෙන එහෙම යටවෙන එහෙම පහත් වෙන මිනිස්සු නෙමෙයි. අර මම ඉස්සරත් කියනා වගේ හිවලෙක් වගේ මේ වගේ ත්‍රාඩයෙන් ඉස්සරහා නැවෙනවට වඩා සිංහෙක් විදිහට මැරල යන එක අපිට නම්බුකාරයි. ඉතින් ඒවල් බලාපොරොත්තුෙන් තමයි අපි මේ ගමන පටන් ගත්තේ. ජේසු එදා අවුරුදු 2020 ගානකට ඉස්සෙල්ලා මම වගේම අවුරුදු 30ක තරුණයෙක් විදිහට ඒ කුරුසයේ කරට ගත්තේ මේ ගමන පීඩිතයි දුක්ඛිතයි කියලා දැනගෙන. ඉතින් අපිත් මේක අනිවාර්යෙන්ම මේ ගමන අතට ගත්තේ, මේ ගමන පියවර තිබ්බේ ඒ දුක්ඛිතකම, ඒ කටුකකම, ඒ පීඩාව වලට මුහුණ දෙන්න බලාගෙන. මේ ගමන ලේසි නෑ, රෝසමල් වලින් යන්න බෑ කියලා අපි දන්නවා. අපි කියනවා මේ ජනතාවට, විඳිත ජනතාවට අපි දෙබරට ගල් ගහලා ඉවරයි. ඒ දෙබර පාරවල් කන්නත් සූදානමින් තමයි අපි මේ දෙබරට ගල් ගහුවේ. නමුත් අපි මේක කාගෙන යනවා. නැවත වතාවක් කියනවා මේ ආකාරයෙන් ඔබලාගේ මේ මර්ධන ක්‍රියාවලින් අපි වටපත් කරන්න බෑ. අපි ඔය ඕන දෙයකට මුණ දෙන්න, මූනිස්සන් වලට මුණ දෙන්න හැම දෙයකටම සූදානමින් තමයි අපි මේ ගමන පටන් ගත්තේ. ඉතින් විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක් ආරම්භයේ ඉඳලම. මේක අධ්‍යාත්මික ගමනක්. කවුරු අපිට ලේබල් ගහන්න ගත්තත්, මොන පක්ෂ දේශපාලන ලේබල් ගහන්න ගත්තත් අපි මේ අධ්‍යාත්මික ගමන, මේ අවිහිංසාවේ ගමන අඛණ්ඩව අරන් යනවා යනවාමයි. ඉතින් අපි කියන්නේ මේ අධ්‍යාත්මික ගමනත් එක්ක අපේ ජනතාවට කියන අපිත් එක්ක අත්තල් මැද ගන්න.